මේ තියෙන සන්ලයිසර් කීපයක්. අපි දැන් මේ සන්ලයිසර් බෝතල් වලින් මේ තියෙන ජෙල් මේ තියෙන ලික්විඩ් කියන්නේ දියරමය ස්වභාවයක් වෙනන සන්ලයිසර්. මේ තියෙන ස්ප්‍රේ වර්ගයේ සන්ලයිසර්. මම සන්ලයිසර් වර්ග බ්‍රෑන්ඩ් තුනකින් ගන්නවා. ගින්දර දැල්විය හැකි අතට වඩා දුරින් ගින්දර ලං කරන්න. මොකද මේකේ තියෙන ස්ප්‍රිට් ගතිය නිසා මේ අතට ගින්දර ඇවිල්ලා අත පිච්චෙන්න පුළුවන් නිසා. විදෝ සන්ලයිසර් ගින්දරට ප්‍රතිචාර ලක්වන විදිය. ඉතින් මේ විදියට අපි අතේ ගාගෙන සන්ලයිසර් ගින්දර ළඟට අත තිබුණොත් අත පිලිස්සෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගින්දර අසල ඉඳගෙන මේ වගේ ස්ප්‍රේ බෝතල් වලින් සන්ලයිසර් ස්ප්‍රේ කිරීම තුළින් අපේ ඇඟට ගින්දර එන්න පුළුවන්. හරියට පෙට්‍රල් ගින්දරට ගැහුවා වගේ දෙයක් තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි බලමු ඊළඟට අපි මදුරෝ නිසා මෙදාස ඩෙංගු වසංගතය සීග්‍රයෙන් ඉහළ ගිහින් තියෙනවා කොරෝනත් සමගම. ඉතින් මේ කොරෝනා සමගම ඩෙංගු වසංගතය සීග්‍රයෙන් ඉහළ ගිහින් තියෙන පසුබිමක අපි ගොඩක් වෙලාවකට විවිධ වූ මදුරෝ පළවා හරින දියර වර්ග ස්ප්‍රේ වර්ග පාවිච්චි කරනවා. මේ ස්ප්‍රේ වර්ග ගින්දරට ළඟා වුණොතින් මොන වගේ දෙයක්ද වෙන්නේ කියන එක අපි ඊළඟට බලමු. කලින් ප්‍රැක්ටිකල් එකට පාවිච්චි කරපු පිඟාන ගන්නවා. කීයට වතුර දාලා මේක පිරිසිදු කරගන්න. සන්ලයිසර් ඉතුරු වෙලා තිබුණොත් ඒවා වුණත් දහනය වෙන්න පුළුවන්. ඉස්සෙල්ල ප්‍රැක්ටිකල් එකේදී ස්ප්‍රේ කරපුවා ගිනි ගත්තේ නැති වුණාට ඔගලන් දකින්න ඇති ගින්දර පත්තු වෙන එකට ස්ප්‍රේ කරද්දී ගින්දර වැඩි වෙනවා. ඉතින් අන්න ඒ වගේ දෙයක් තමයි වෙන්නේ අපි ගින්දර ළඟදී කරෝතින්. ඒකෙන් කියන්නේ නැහැ ස්ප්‍රේ බොටල් වල තියෙන සන්ලයිසර් ගෑවම අත පිච්චෙන්නේ නැහැ කියලා. ඒක ඉතින් එක අවස්ථා අනුව වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි ඒකට දාලා බලමු ස්ප්‍රේ බෝතලයක තියෙන මදුරු නාශක දියර සල්පය. Thank you.
අපි බලමු මිරිමට ගින්දර කිට්ටුනහම මොකද වෙන්නේ කියලා. හැබැයි අපි මේ විදිහට කොළයක් ගන්න තියලා ඒකට මුදුරු ස්ප්‍රේඩ් එකක් ගහමු. හැබැයි
වදති. ප්‍රශ්න ධාතු කඩදාසිය මේ තියෙන්නේ. ඒ වගේ වුණා කියලා නෑ. කඩදාසිය සම්පූර්ණයෙන් පිච්චා. ඒ කියන්නේ ඉස්සෙල්ලා අපි වතුර වලින් හොදපු නිසා සමහර කටක තීතුරු වෙලා තියෙන්නේ නැති. එයා ප්‍රශ්න වුණත් ගිනි ගන්නවා. ඉතින් අපි කොරෝනා වලින් ආරක්ෂා වෙන්න කියලා හිතාගෙන පාවිච්චි කරන සන්ලයිසර් වලින් මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න කියලා ඒගේ මතු පිට ගෑවිලා තිබුණු සැනලයිසර් ටික මුලින්ම පිලිස්සලා ඉවර වුණා. මේකට ගිනි ඇවිල්ලා පත්තු වෙනවා. මේක පත්තු වෙන්න. ඒ මේ සැනලයිසර් ටික පත්තුලා ගියා. මුලින්ම බලන්න ආපෝසරයක්. මුලින්ම තියෙන සන්ලයිසර් කාපු ගමන් يعني පරිසරයේ මනින් පරිසර උෂ්ණත්වයත් එක්ක වාෂ් කරනවා. Okay.
හොඳ කූර පත් වුණා නෙවෙයි ඒ පත් වුණේ සල්ලි. තියෙන ජෙල් සැනලයිසර් ජෙල් මේකට වෙනත් සැනලයිසර් ශනිකව ඉන්දර ප්‍රසාරණයන්නා සැන්ලයිසවලට වතුර ඒ දැක්කද ඉන්දර නැවතුනේ නැහැ වතුර දන්න කියලා ඒනවති වතුර දාලා වතුර උඩත් සැනලයිසර් ජෙල් එක දිනි ගන්න දැන් සම්පූර්ණ කිනි අරගෙන ඉවර වෙලා තමයි ගින්දර නැවතුනේ උඩ සැනලයිසර් නිසා ගින්නක් ඇති වුණාම අපි වතුර ගහලා හරියන්නේ නැහැ වැලි හරි මොනවා හරි ඒ වගේ ගිනි නිවන වෙනත් ද්‍රව්‍යයක් තමයි පාවිච්චි කරන්න ඕන ගොඩ අපේ ගෙදරදී නම් වැලි වැලි තමයි ගහන්න වෙන්නේ සැනලයිසර් බෝතලයක් පෙරලා ගිනි අරගෙන වගේ නම් වතුර ගහලා වැඩක් නැහැ කවුලන් දැක්ක ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගලට මොනවා හරි පණිවිඩයක් එන්නේ නැති කියලා ඉතින් එදා අපි භාවිතා කරන දේවල් වලට මීට වඩා අර පරිස්සමෙන් වැඩ කරොත් අපිට වෙන්න තියෙන අනතුරු වළක්ව ගන්න පුළුවන්. ඉතින් මේ ස්ප්‍රීතු සහිත දේවල් පාවිච්චි කරනකොට විශේෂයෙන්ම දැන් ගින්දර අපි පරීක්ෂණයට පොඩි ප්‍රමාණයක් කරන් කරාට විශාල ප්‍රමාණයෙන් සැනලයිසර් හෝ වෙනත් ස්ප්‍රීතු දෙයක් නිරාවරණය වුණොත් ගිනි පුළුඟු හඳුන් කූරක තියෙන ගිනි පුළුඟකට වුණත් ටික වෙලාවක් තිබුණොත් සැනලයිසර් බෝතලයක් කිට්ටුව හෝ මොකක්හරි දෙයක් කරන්න යද්දී ඒ වුණත් ගින්නක් ඇතිවෙන්න තියෙන සම්භාවිතාව වැඩි ඒ නිසා අපි අපේ ගෙදරදී ගෙදර ඉන්න ගමන් කොවිඩ් වලින් ආරක්ෂා වෙනවා වගේම අපිට වෙන්න තියෙන හදිසි අනතුරු වළක්ව ගමු විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මේක එකක් කරලා බලන්න පුළුවන් ඔයාලට ගෙදර තියෙන සැනලයිසර් වලින් හැබැයි අනිවාර්යයෙන්ම වැඩිහිටියෙක්ගෙන් උදව් ගන්න කිසි වෙලාවක තනියම කරන්න එපා මොකද ගිනි ගත්තොත් ඕගොල්ලන්ට ඒක පාලනය කරගන්න බැරි වෙයි ලොකු විනාශයක් වෙලා තමයි යන්නේ මම හිතන්නේ ඔයාලා ඒක නොකර හිටියා නම් වැඩිය හොඳයි කවුරු හරි ඒ ලෙවල් කරන ඔ ලෙවල් කරන නංගිල මල්ලිලා ඉන්නවා නම් උත්සාහ කරලා බලන්න ඒත් හරි පරිස්සමින් ආරක්ෂිතව පොඩි අයත් නම් කිසිසේත්ම ගින්දර අල්ලන්න එපා මේ වගේ ඒක බැලුවට හමුවෑ නම් හිතනවා මම ඒ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ගන්න ඇති කියලා මේක බලපු හැමෝටම ස්තුතියි